අපේ තරුණ සමාජය නියෝජනය කරගෙන යනවයි කියලා යන්න හදන එවුන් තමයි පාර්ලිමේන්තු යන්න හදන මේ අසේන් සේනාරත්නලා තමයි දැන් ඔය පේනවා නේද? රනිල්ටත් හොඳ කියනවලු. ඔව් අපි දැක්කර 22 ලක්ෂයක් ගිහිල්ලා ඡන්දේ දීලා තිබුණා රනිල්ට. ඔව් අපි දැක්කා මේ පහුගිය දින කීපේ අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා දින කීපයකදී සිදුවෙච්ච වෙනස්කම් අපි දැක්කා මේ රටේ රුපියල ශක්තිමත් වෙන හැටි. හරි අපිට කියන්න බෑ ඒක දීර්ඝකාලීනව ඇත්තටම දිගටම සිදු වෙන දෙයක් කියලා. නමුත් අපි දැක්කා එහෙම අපි දැක්කා තෙල් මිල අඩු වෙනවා නේද? අපි ඇයි දන්නේ රනිල්ට ඒක කරන්න බැරි වුණේ? අපි දැක්කා අර සුරේස්සලේ පාස්කු ප්‍රහාරේ මහමොලකරුවෙක් කියපු පුද්ගලයාව දැන් අන්න කෙලින්ම විශ්‍රාම ගන්නලා නේද? ඉවතට දාලා නේද? සේවා දිගු ඉදි රනිලුත් අරගෙන ආපු යාව දැන් එයා ඩොග් ගාලා අතෑරිලා නේද? ඇයි දන්නේ නේද? ඇයි ඒව රනිල්ට කරන්න බැරි වුනේ? එහෙනම් රනිල්ටත් ස්තුති කරගෙන එයාට කෘතගුණතාවය දක්වන දේශපාලන. අනේ මේ අශේන් සේනාරත්නට මේ කියන්නේ. ඔහේ පුළුවන් නම් මගේ ඉස්සරහට වෙලා කතා කරනවකෝ ඒ කතා ටික. එනවක පුළුවන් නම් ඩිබේට් එකකට. ඔහේ මොන පාර්ලිමේන්තුවේ නෙමෙයි කටේක් තියාගෙන වචන 10ක් කතා කරගන්න බෑ ඔහෙට. ඔහේ මේ දේශපාලඥයන්ට මුට්ටි අල්ලාල්ල ප්‍රොජෙක්ට් කරලා කැම්පේන් කරලා සෝෂල් මීඩියා වල රඟලා පිස්සු කෙලලා සෝෂල් අපේ සමාජයේ සම්පූර්ණ තලය මැද්දේ ගිහිල්ලා විකාර නටලා ඔහේ ඇවිල්ලා එක එක පොලිටිෂන්ස්ලත් එක්ක එක එක විකාර මේ වචන එළියට දම්මලා කරපු දේවල් අපි දන්නවා. අශේන්ට කියන්නේ අශේන් උඹ වගේ උන් පාර්ලිමේන්තුවට ගියොත් මේ ඉන්න සෙට් එකටත් වඩා එහා ගිය කාලකන්ණියෝ ටිකක් බවට උඹලාපත් වෙනවා. උඹලා මොන මොක්කුද මම මේ අශේන්ලා කියන්නේ? මේ කොහේ ඉඳන් ආපු වෙවුන්ද? කොහේ ඉඳන් හිටපු මොක්කුද මේ? මේ දේශපාලනය කරනවා කියලා රනිල්ටත් ස්තුති කරන්න. යකෝ රනිල්ට ස්තුති කරන්නේ මොකද? පාස්කු ප්‍රහාරයේ මේක යට ගහගෙන හිටපු එකට රනිල්ට ස්තුති කරන්නේ, කෘතගුණතාවය දක්වන්නේ. තරුණයෝ රනිල්ගෙත් හොඳ කියන්න ඕනේ, අනුරගේ වගේම රනිල්ගෙත් RW ගෙත් හොඳ කියන්න ඕනේ. මොනවාද හොඳ කියන්න ඕනේ? මොනාටද හොඳ කියන්න ඕනේ? රට බංකොලොත් කරපු රැකපු එකටද හොඳ කියන්න ඕනේ? අනේ මේ උඹලා වගේ උන් පාර්ලිමේන්තුවට ගියොත්, අශේන්ලා වගේ උන් පාර්ලිමේන්තුවට ගියොත් පාර්ලිමේන්තුවේ ඉන්න මේ රටේ තරුණයන්ගේ තියෙන අනාගතයත් විනාසයි. උඹලට මොනවද? සල්ලි දිනනවා අපි දන්නවා. ඒගොල්ලන්ට සල්ලි ගොඩාක් තියෙනවා. ඒගොල්ල රට යනවා එනවා සල්ලි විසි කරනවා, YouTube වීඩියෝ හදනවා. ඔව් අපි මේ ඇත්ත කතා කරලා නඩු කියනවා. ඒකට හතර වටේ හිඟා කකා තමයි මේ නඩු වලට මිනිස්සුන්ගේ සල්ලි උදව් ඉල්ල නඩු කියන්නේ. ඔව් එහෙමයි. හැබැයි ඒගොල්ලන්ට තියෙනවා සල්ලි YouTube වලට අරවට මේවට ඒවට ස්පොන්සර්ලා ඉන්නවනේ. ඒවට වෙනවා බස් ගාලා යනලා ඕන භාණ්ඩයක් දෙන්න සල්ලි දිනන ඕන තරම් රෙඩි පිට. හරි ඒගොල්ලෝ එහෙම ඉඳලා එහෙම කරලා උඹලා මොනවද බං තරුණයන්ගේ දේවල් දන්නේ? අශේන්ලා මොනවද තරුණයන්ගේ ප්‍රශ්න දන්නේ? අශේන්ලා මොනවද තරුණයන් ගැන දන්නේ? මොන මගුලක්වත් දන්නේ නැතුව දැන් මේ හදන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ නරි නඩය, රාජපක්ෂ නඩය, රනිල් රාජපක්ෂ නඩය දැන් මේ හදන්නේ මේ රටේ ඊළඟ පාර්ලිමේන්තුවත් විනාශ කරන්න. අර 22 ලක්ෂ ඡන්ද පදනම යොදාගෙන ඒ මිනිස්සුන්ව ගොනාට අන්දලා මන් දන්නේ ඒ මිනිස්සු කොහොමද, කියන්නේ මේ රට බංකොලොත් කරපු එක සාධාරණී කරපු, ඒ බංකොලොත් කරපු එක යට ගහපු, රට බේර ගන්නවායි කියලා රාජපක්ෂලව රැකපු හැට්ටව රැකපු, ඒ රාජපක්ෂලව හැත්තර රැකපු රනිල්ව මොකද කරන්නේ? ආරක්ෂා කරපු ඒ වැඩපිළිවෙලකට යන්න හදනවා. දැන් හදන්නේ රනිල් එක්ක යන්න පාර්ලිමේන්තුවට. අශේන්ලා හදන්නේ මොනවද? මේ විදිය 2:50 උන් මොකද්ද මේ කරන්න හදන්නේ? අශේන් සේනාරත්නලා මොනවද කරන්න හදන්නේ? උන් හිතනවා උන්ට පුළුවන් දැන් පාර්ලිමේන්තුවට රින්ගන්න. ඇයි ඡන්ද ටික අරගන්නේ? මන්නම් දන්නේ මේ රටේ 2 කෝටියක් ජනතාව ඉන්නවා. ඒ 2 කෝටියක් ජනතාවගෙන් ලක්ෂ 22ක් ඉන්නවා මේ රටට විරුද්ධව ඡන්දේ දුන්න. මම බය නැතුව කියනවා රනිල් වික්‍රමසිංහ කියන්නේ, රනිල් රාජපක්ෂ කියන්නේ 2:50 පාහරේ 2:50 පාහර හිපාටුයි. ඒක මතක තියාගන්න. මහා ජඩා ජඩ පාහරේ සුරේසලේව තියාගෙන හිටියේ නැද්ද? හිටියේ නැද්ද? ඇයි දැන් අනුර එහෙනම් එළියට දැම්මේ? පාස්කු ප්‍රහාරයට ස්කොට්ලන්ඩ් යාඩ් විමර්ශනයේ මොකද වුනේ? ඇයි ඒව යට ගැහුවේ? ඒ හින්දා දැන් ඇවිල්ලා මේ අශේන්ලා හිතන අශේන්ලා මොකටද ස්තුති කරන්නේ කියලා කියපන්කො. අශේන් ඉස්සලාම
මොකටද ස්තුති කරන්න යන්න රනිල්ට? මොනෝ කරාටද? රාජපක්ෂලා කරපු මෙස් එක, රාජපක්ෂලාට උප්ස් වෙච්ච එක, රාජපක්ෂලාටින් කෙලවෙච්ච එක බේරගෙන, රාජපක්ෂලවත් බේරගෙන ඇවිල්ලා, දැන් ඇවිල්ලා මොකටද කියන්නේ? රනිල්ට ස්තුති කරන්න උන්. මේ වගේ මෝඩ රැලක් පාර්ලිමේන්තුවට ගියොත්, අසේන් වගේ ගොනෙක් මෝඩේ පාර්ලිමේන්තුවට ගියොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දැන් ඉන්න ඔය සෙට් එක හා සමානයි මෙන්න මේ නරිනඩ අසේන් සේනාරත්නල. එහින්දා ඔය රනිල්ගේ පිළට එන එවුන් අපි දැක්කා. දැන් අර එක කාලයක් මන් දැක්ක අරුන්, ජාපනයේ අරුන්, අරේ ගිහිල්ලා මොන ලැජ්ජ නැද්ද බං? මේ රටේ දෙමළ මිනිස්සුන්ගේ ඒ දුක වේදනාව සමරන්න මේ රටේ සිංහල මිනිස්සු ඇවිල්ලා මේවා තියෙද්දි ඒවට ආණ්ඩුව මැරයෝ, පොලිසිය බලන් ඉන්නේ නැති මැරයෝ දම්මල මේවා කරේ. එතකොට ඒවා සාධාරණී කරනවාද ඒක නරුන් සිද්ධාර්ථලා? දැන් එනවා රවීලක් අපි දැක්කනේ, රවීලගේ පැත්තට පැන්නා, අරෙහි දැන් ඒ පාර ගිහිල්ලා දිලිප්ගේ පැත්තට පැනලා. අනේ බම් මේ විදිය තක්කඩිද පාර්ලිමේන්තු ඉන්න හදන්නේ? ගෝත තක්කඩි දෙක, ස්මාර්ට් ෆෝන් තක්කඩි දෙක, සෝෂල් මීඩියා තක්කඩි දෙක. උන්ට සભ્યත්‍ය සදාචාරයේ කිසි දෙයක් නැහැ. උන්ට ඕනේ කොසල්ලි දෙන පැත්තට හොයියා, රනිල්ගේ පැත්තේ පවුන් තියනවා, ඩොලර් තියනවා, ගියා. ඒකද? එහෙනම් කරුණා කළා. අසේන් සේනාරත්නට කියන්නේ, මාව දන්න හොඳට අසේ. හරිද? අසේන් සේනාරත්නට කියන්නේ, පුළුවන් නම් මාත් එක්ක සජීවී විවාදයකට වරෙන්. උඹ මොනවද බන් දේශපාලනේ? උඹ මගුලකටද රනිල්ට ස්තුති කරන්න කියන්නේ? කියපම්කෝ බලන්න කටක් කරලා. පාස්කු ප්‍රහාරයේ රැකපු එක, ඒකේ රාජපක්ෂලගේ සම්බන්ධක රැකපු එක, සුරේස්සලේව තියාගෙන හිටපු එක, දේශබන්ධුව පොලිස්පති කරන්න ගිය එක, ඒක හරහා රටේ ආගමික ආගම් අතර ගැටුමක් ඇති කරන්න හදපු එක, ඒවටද ස්තුති කරන්න හදන්නේ? මහබැංකු බැඳුම් කර වංචාව පම්බි පොඩ්ඩ පැත්තකට තියලා කතා කරා. මම දැක්කාර කියනවා, රනිල්ගේ කිසි සම්බන්ධයක් නැහැ. මම අහන්නේ එක දෙයයි, මෛත්‍රීපාල සිරිසේන අර්ජුන් මහේන්ද්‍රන්ව පත් කරන්නේ කාගේ යෝජනාවකටද? අර්ජුන් මහේන්ද්‍රන්ව මෛත්‍රීපාල සිරිසේනට මහබැංකු අධිපති ලෙස පත් කරන්න යෝජනා කරේ කවුද? රනිල් වික්‍රමසිංහ, නොහොත් රනිල් රාජපක්ෂ පාහරයා. මේ වගේ තක්කඩි පාහර එක්ක මේ වගේ තාරුණ්‍ය ගිහිල්ලා මේ රටට කරන්න හදන්නේ ඊට වඩා විනාශයක්. එහෙනම් කරුණා කළා සේ, උඹට පාර්ලිමේන්තුවට යන්න ඕනේ, ඒක යන්න. හැබැයි උඹ දේශපාලන වේදිකාවේ, උඹේ දේශපාලන වේදිකාවට මම ඇවිල්ලා කෙලින් උඹෙන් ප්‍රශ්න අහනවා. ඒවට ලෑස්ති වෙන්න. අපි ප්‍රචණ්ඩ නෑ, අපි චණ්ඩි නෑ, අපි සාමකාමීව ඇවිල්ලා ඔහෙව හරස් ප්‍රශ්න කරනවා. උඹ නගින තැනට රජෝ මම ඇවිල්ලා උඹව හරස් ප්‍රශ්න කරනවා. අසේන්, උඹ දේශපාලනයට එන්න කලින් උඹ වගේ උන් හුපාටුව ගිහිල්ලා දේශපාලනය කරලා තමයි මේ රට අවුරුදු 75ක් කෙලවෙලා තියෙන්නේ. මිනිස්සු ඉන්නේ වෙන කොහෙවත්, උඹ ඉන්නේ වෙනම ලෝකෙක, සෝෂල් මීඩියා වියුස් ගන්න ලෝකෙ. හරිද? මතක තියාගන්න, මේ රටේ ජනතාව අනුරට හිතපු නැති රැල්ලක් හැදිලා අනුරට ඡන්දෙ දුන්නේ. මේ විදිය ආයේ පාර්ලිමේන්තුවට උඹලා වගේ උන් යවලා, අසේන්ලා වගේ උන් යවලා මේක ආයේ ගූ කරගන්න නෙමෙයි, ගොන් වැඩ කරගන්න නෙමෙයි. එහින්දා පැහැදිලිව කියනවා, පාර්ලිමේන්තු මේකට එනවා නම් අසේන් මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාගෙන වරෙන්. මකද උඹලා වගේ උන්, උඹලා වගේ උන් කොහොම කරත් උඹලා වගේ රනිල්ගේ වහල්ලු, රනිල්ගේ අසිරිංගන උන් එක්ක මේ වැඩ කරන්න බෑ. හරි? රනිල් කියන එකව ගෑවිච්ච එකෙක්වත් ගේන්න එපා. රනිල් කියන එක රනිල් රාජපක්ෂලා කියන උන් ගෑවිච්ච එකෙක්වත් පාර්ලිමේන්තුවට ගේන්න එපා. මේ රටේ දැන් අපිට දෙන ප්‍රධාන බලවේග දෙකක් මං ඉර දවස්වලක් කිව්වා, අනුරාවොත් සජිත් විපක්ෂයට, සජිත් ආවොත් අනුර විපක්ෂයට. මේ දෙක අතරින් හරි හමම් පිරිසක් අර ජාතිවාදී සෙක්ටේ එහෙම මෙහෙන් ඉන්න පුළුවන්. ඒ අයව කපලා දාලා හිත පිරිසිදු පිරිසක් පාර්ලිමේන්තුවට එවන්න. එතකොට පුළුවන් අනුරට රට හරියට කරන්න. රට අනුරට කිව්වට හරියන්නේ නැහැ. මොකද රට අනුරට වෙන්නට රට හරියට කරන්න පිරිසක් තියෙන්න ඕනේ, හොඳ පිරිසක් පාර්ලිමේන්තුවේ, මේ වගේ ගොන්නු නැතුව. බොහොම ස්තුතියි ආදර අරගලයට. ජය වේවා. මගේ නම චිරන්තමරසිංහ, සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී.